හොඳ ඉතින් අපේ යාළුවා අදත් ආයුබෝවන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න අද දවසේ ඔයාලට ගොඩක් වැදගත් වෙන පුංචි තොරතුරක් බෙදා හදා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපේ රට පොගේ කාලේ තිබුණු තත්වය. ඉතින් මේ තත්වයත් එක්ක පොගේ කාලේ අපිට ගොඩ දෙනකොට නිවසේ සිට කාලය ගත කරන්නට අවස්ථාව උදා වුණා. විශේෂයෙන්ම කොරෝනා වසංග තත්වයත් එක්ක. ඉතින් ඒ කාලයේදී ඔයාලට මතක ඇති අපේ රටේ කහ වල හිඟයක් ඇති වුණා. ඉතින් ගෙදර දොරේ පාවිච්චියට අපිට ආහාර පාන සකස් කරගන්න අවශ්‍ය වෙන ඒ කහ ටික අපිට මිලදී ගැනීමේ ලොකු ගැටුවක් ඇති වුණා. අපේ රටේ කහ හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ තත්වයත් එක්ක අපේ ගොඩ දෙනෙක් අපේ ගෙවල් වලම කහ වගා කරන්න පෙළඹුණා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ යාළුවනේ, මේ කහ කියන්නේ අපේ රටේ බොහොම සරුවට අපූර්වට වගා කරන්න පුළුවන් භෝගයක්. අපේ ගෙදර ගෙවත්තේ අපිට ඕන කහ ටික වගා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි අපි මොකටද අපේ රටට අවශ්‍ය කරන කහ ටික වෙනත් රටවල් වලින් ආනයනය කිරීම සිද්ධ කරන්නේ? අනිත් එක, වෙනත් රටවල් වලින් මේ ආනයනය කරන කහවල ගුණාත්මය පිළිබඳවත් මේ වෙනකොට අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. හරි, ඉතින් යාළුවනේ ඔන්න මමත් මගේ ගෙදර ගෙවත්තේ කහ වගාව බෑග් වල කරන විදිය පිළිබඳව මම ඔයාලට මෙතන කලින් වීඩියෝ එකකින් තොරතුරු ඉදිරිපත් කළා. ඉතින් අද හරියටම මාස එකහමාරකට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඒ බෑග් වල වගා කළ කහවල අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු ඔයාලට ඉදිරිපත් කරන්න. හරි, එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ බෑග් වල වගා කළ කහවල අලුත්ම තත්ත්වය මොකක්ද කියලා. මම මගේ ගෙවත්තේ වගා කළ කහ පඳුරු කිහිපය, ඉතින් මම වගා මල්ලක් භාවිතා කරලා වගා කිරීම සිද්ධ කළා. ඒ වගේම පෝච්චයක් භාවිතා කරලා මේ කහ වගා කිරීම සිද්ධ කළා. ඒ වගේම මෙන්න මේ විදියට ඊට අමතරව මම මගේ ගෙවත්තේ තියෙන කුඩා ඉඩකඩෙත් පොළොවෙත් මේ විදියට කහ වගා කිරීම සිද්ධ කළා. ඉතින් මේ කහ වගාවේ තොරතුරු කියන්න කලින් මට ඔයාලට පෙන්වන්න තවත් පුංචි තොරතුරක් තියෙනවා. ඊයේ දවසේ යාළුවනේ අධික වර්ෂාපතනයක් මම මේ ඉන්න ප්‍රදේශයට පතිත වුණා. ඉතින් මේ අධික වර්ෂාපතනයත් එක්ක මගේ වගා කළ මේ කහ පැලවල මේ කහ පඳුරු වලින් හොඳටම වර්ධනය වෙච්ච කහ පඳුරක් ඊයේ කඩා හැලීම සිද්ධ වුණා මේ අධික වර්ෂාපතන තත්ත්වයත් එක්ක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට තමයි මේ හානිය සිද්ධ වුණේ. ඉතින් මේ වගේම තමයි යාළුවනේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති වගා මල්ලේ වගා කළ කහ පැලවලටත් මේ විදියට මේ අධික වර්ෂාපතන තත්ත්වයත් එක්ක හානි සිද්ධ වෙලා තිබෙනවා. මෙන්න මේ විදියට ගැලවිලා වැටීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදියට අධික වර්ෂාපතන තත්ත්වයක් තියෙද්දි අපි වගා කරන භෝගවලට මෙන්න මේ වගේ යාන්ත්‍රික හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මට ඊයේ දවසේ මේ කහ පෝච්චි මේ අධික වර්ෂාපතනය පතිත වෙන වෙලාවේ වෙනත් ස්ථානයකට සෙවන ස්ථානයකට අරගෙන ගියා නම් මට මේ හානිය වළක්ව ගන්න තිබුණා. නමුත් මට ඊයේ දවසේ ඒ කාර්යය කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි මට මෙන්න මේ විදියට වර්ෂාපතනයෙන් මගේ කහ වගාවට හානි වීම සිද්ධ වුණේ. හරි, ඉතින් මම මෙන්න මේ කාරණාවත් ඔයාලට මතක් කළේ අපේ යාළුවෝ ගොඩ දෙනෙක් ගෙවතු වගාව සිද්ධ කරද්දී මේ දවස්වල මේ අධික වර්ෂාපතන තත්ත්වයත් එක්ක මේ විදියට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් අන්න ඒ වගේ හානි වළක්ව ගැනීමටත් ඔබ කටයුතු කරන්න, හැමුණත් ඔබේ වගාව මේ මහන්සි වෙලා කරන වගාව ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි, ඉතින් යාළුවනේ මේ කහ වගාව ගැන කතා කරනකොට පහුගිය කාලේ ඔයාලා දන්නවා වෙළඳපොලේ කහවලට ලොකු ඉල්ලුමක් තිබුණා. කහ හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණා අපිට රටක් විදියට. ඉතින් මේ කහ වගාව අපේ රටේ අපේ පොළොවේ බොහොම සරුවට කිසිම ප්‍රශ්නයක් නැතුව වගා කරන්න පුළුවන් භෝගයක් වුණාට මේ වෙනකොටත් මේ කහ ආනයනය කිරීම අපිට සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ඉන්දියාව වගේ රටවල් වලින් තමයි මේ කහ ආනයනය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ භෝග ආනයනය කිරීමේ තිබෙන අනිසි ප්‍රතිඵල පිළිබඳවත් මේ වෙලාවේ ඔයාලගේ අවධානය යොමු කරන්න කැමති. ගොඩක් වෙලාවට අපි මේ වගේ දේවල් ආනයනය කරන රටවල් වල අපේ රටේ තහනම් කළ කෘෂි රසායනික ද්‍රව්‍ය පවා අපේ ශරීරයට ගොඩක් අහිතකර තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය පවා භාවිතා කිරීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල මිරිස් මේ කහ වගා කිරීම සිද්ධ කරද්දී මේ තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. ඉතින් මේ දේවල් අපේ රටට ආනයනය කරලා අපි පරිභෝජනය කරද්දී ඇත්තටම අපිට අපේ ශරීරයට මේ විෂ පරිබෝධනාශක රසායනික ද්‍රව්‍ය ඇතුල් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේවයි නරක ප්‍රතිඵල මේ වෙනකොට අපිට අත්විඳින්න ලැබිලා තිබෙනවා රටක් විදියට. ඉතින් මෙන්න මේ තත්ත්වයන් වළක්ව ගන්න අපිට තිබෙන හොඳම විසඳුම, හොඳම ඔප්ෂන් එක තමයි අපේ ගෙදර ගෙවත්තේ මේ විදියට
තමන්ට අවශ්‍ය කරන කහ ටික ගෙවත්තේ වගා කර ගැනීම. ඒ වගේම තමයි තවත් කාරණයක් සඳහන් කරන්න ඕනේ යාළුවනේ. පහුගිය දවස්වල මේ කහවලට වෙළඳ පොලේ ඇති වුණු ඉල්ලුමත් එක්ක ගොඩක් වෙලාවට මේ කහවලට විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කරලා බාල කරලා අලෙවි කිරීම අපේ සමහර කූට ව්‍යාපාරිකයන් සිද්ධ කළා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක අපිට අපි මුදල් ගෙවලා කහ කියලා හිතලා ලබා ගත්තට ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ තත්වයෙන් බාල නොදන්න දෙයක් මිශ්‍ර කරපු කහ තමයි අපිට වෙළඳ පොලෙන් ලැබෙන්නේ. සමහර වෙලාවට මේවට විවිධ ඩයි වර්ග එකතු කරලා කහ පැහැ ගැන්වීම සිද්ධ කරලා තිබුණා. මේ වගේ තත්වයන් අපිට පහුගිය දවස්වල මාධ්‍යවලිනුත් අහන්න දකින්න ලැබුණා. ඉතින් ඒකත් මේනකොට ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි ඉතින් අපි ගෙවත්තේ මේ විදියට පෝච්චිවල එහෙම නැත්නම් වගා මළුවල එහෙම නැත්නම් පොළවේ පසේ කහ පඳුරු කීපයක් වගා කරගත්තොත් මේ කිසිම බයක් සැකක් නැතුව අපිට ඕන කහ ටික අපිටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. විශ්වාසයෙන් වසවිස නැතුව පරිභෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ ගෙවත්ත කහ වගා කිරීමේ ලොකු වාසියක් බවට පත් වෙනවා. හරි, ඉතින් මේ විදියට මේ පෝච්චියේ ඒ වගේම මේ වගා මළුවල කහ වගාව කිරීමේදී මම මේ සඳහා භාවිතා කළේ කොම්පෝස්ට් ඒ වගේම මතු පිටපස් එකට එක අනුපාතයෙන් කවලම් කරලා ඒ මිශ්‍රණයෙන් තමයි මේ වගා මළු මේ පෝච්චි පුරවා ගැනීම සිද්ධ කළේ. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට පුළුවන් නම් මේ මිශ්‍රණය සකස් කර ගැනීමේදී ඒකට 10 අඟුරුත් කොටස් 3 එකක ප්‍රමාණයක් එකතු කරන්න ඒකෙන් ගොඩක් සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ 10 අඟුරු වලින් ලැබෙන සිලිකන් නිසා මේ කහ භෝගය අපි වගා කරන අනෙකුත් භෝග රෝග සහ පලිබෝධවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති වෙනවා. ඉතින් ඒක අපිට ලොකු වාසියක්. ඒක නිසා ඔයාලා වගා කරනකොට පුළුවන් නම් මේ මිශ්‍රණයට 10 අඟුරු ටිකකුත් එකතු කිරීම සිද්ධ කරන්න. ඒ වගේම මේ කහ වගාව සිද්ධ කිරීමේදී මේකට රසායනික පොහොර යොදන්න අවශ්‍ය නැහැ. අපිට කාබනික පොහොර වලින් 100%ක්ම භාවිතා කරලා මේ වගාව බොහොම සරුවට කිසිම ප්‍රශ්නයක් නැතුව කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ගොඩ දෙනෙක් ගෙවත්තේ මේ භෝග වර්ග වගා කිරීම පිළිබඳව කතා කරනකොට ඒ සඳහා යම්කිසි චකිතයක් දක්වන්න හේතුවක් තමයි මේ වගා කරන භෝගවලට ඇතිවෙන රෝග සහ පලිබෝධ හානි. හැබැයි මම ඔයාලට විශ්වාසයෙන්ම සඳහන් කරන්න කැමතියි, මම කිව්වා දැන් දවස් 45ක් ගත වෙලා තියෙනවා කියලා මේ වගා කළ කහපඳුරු වලට, හැබැයි කිසිම රෝග තත්වයක් පලිබෝධ හානියක් මේ තාක් වාර්තා වුණේ නැහැ. ඒ වගේම කහ කියන්නේ ඇත්තටම රෝග සහ පලිබෝධ හානි වලට ගොඩක්ම ඔරොත්තු දෙන භෝගයක්. කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවත්තක, ඒ වගේම නාගරික ගෙවත්තක, එහෙම නැත්නම් නිවසේ උඩුමහලේ බැල්කනිය වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව වගා කරන්න පුළුවන් භෝගයක්. ඒ වගේම තමයි තවත් කාරණාවක් තියෙනවා. අපේ යාළුව ගොඩ දෙනෙක් අහලා තිබුණා සෙවණ තියෙන ස්ථානවල කහ වගාව කරන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ගෙවත්තේ තියෙන්නේ සෙවණ සහිත තත්වයක්. ඉතින් මම කොහොමද කහ වගා කරන්න කියලා. ඉතින් මේකට දෙන්න තියෙන කෙටිම උත්තරය තමයි කිසිම ප්‍රශ්නයක් නැහැ. සෙවණ තියෙනවා නම් වඩාත්ම හොඳයි. හොඳට කහ වගාව කරන්න පුළුවන්. මම පෙන්නන්නම් මම කහ වගා කරලා තිබෙන ස්ථානයේ මොන වගේ තත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් මේ ස්ථානයේ ඉහළ අවකාශය අපි පරීක්ෂා කරලා බැලුවොතින් මෙන්න මේ විදියට නමිනම් ගහක් තමයි දකුණු පැත්තෙන් තියෙන්නේ. ඉතින් ඒකෙන් ආවරණය වෙලා සෙවණ ලැබෙනවා මේ කහපඳුරට. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙන්නේ මෙන්න මේ විදියට වර්ධනය වෙච්ච ගස්ලබු ගහක්. ඉතින් ගස්ලබු ගහ සහ නමිනම් ගහ අතරේ තිබෙන බිම් අවකාශය තමයි මම මේ කහ වගාව සිද්ධ කරන්න භාවිතා කරලා තියෙන්නේ. සෙවණ කියන එක බාධාවක් කරගන්න එපා කහ වගාව සිද්ධ කිරීමේදී. ඉතින් මේ කහ වගාව සිද්ධ කිරීමේදී යාළුවනේ ඔයාලට පේනවා ඇති මේවෙන් පඳුරු දැමීම සිද්ධ වෙනවා. ඉතින් මේ පඳුරු ඔයාලට පුළුවන් ගලවලා තවත් පෝච්චියක එහෙම නැත්නම් වගා මල්ලක එහෙම නැත්නම් පොළවේ උනත් සිටුවා ගැනීම සිද්ධ කරලා ඔයාලට වගා වපසරිය වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් කහවල යාළුවනේ අපිට අස්වැන්න ලබා ගන්න මාස 6-7ක් ගත වෙනවා. ඉතින් මේ කාලයට පස්සේ අපිට පුළුවන් මේ කහවලින් අස්වැන්න ලබා ගැනීම සිද්ධ කරන්න. ඒ වගේම ඒවා අපිට සකස් කරලා කහ කුඩු ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපේ ගෙවත්තේදීම කිසිම වියදමක් නැතුව. හරි, ඉතින් ඔන්න යාළුවනේ මම කහ වගාවේ අලුත්ම තත්ත්වය පිළිබඳව කෘෂි නිවුස් වලින් ඔයාලට තොරතුරු ඉදිරිපත් කළා. ඉතින් ඔයාලටත් මේ කහ වගාව ගෙවත්තේ කරන්න අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සම්බන්ධව සියලුම තොරතුරු ඇතුළත් වෙන මේ වගාව ආරම්භ කිරීම පිළිබඳව සියලුම තොරතුරු ඇතුළත් වෙන වීඩියෝ එකක් මම මීට කලින් කෘෂි නිවුස් YouTube channel එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ පරණ වීඩියෝ සර්ච් කරලා බලලා ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම
මම මේ වීඩියෝ එකේ අවසානයටත් ලංකාවේ ඕනතැනක පෝච්චිය කහ වගා කරමු කියන ඒ මගේ පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එකක් ඇතුළත් කරන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා වුණත් ඒ වීඩියෝ එකත් බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම ගෙවත්තේ කහවගාවේ අලුත් තොරතුරුත් ඔන්න ඉදිරිපත් කළා. ඉදිරියටත් මේ වගේම කෘෂි නිවුස් එක්ක රැඳී සිටියොත් ඔයාලට මගේ ගෙවත්තේ කරන මේ වගාවල තොරතුරු දැනගැනීමේ හැකියාව උදා වෙනවා. ඉතින් අපේ යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවන්ට අපේ රටේ ජනතාවට මේ සම්බන්ධව මේ දැනුවත් කිරීම සිද්ධ කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා විශේෂයෙන්ම බොහොමත්ම කාරුණිකව ඔබෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ තොරතුරු පිළිබඳව අපේ ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ වගේම ඔබ කෘෂි නිවුස් එක්ක තවම සම්බන්ධ වුණේ නැත්නම් අපේ කෘෂි නිවුස් පවුලට එකතු වුණේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලත් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් අද දවසෙත් වීඩියෝ එකෙන් සමුගෙන යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි යාළුවන්ට ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් වේවා, සුබම සුබ අනාගතයක් වේවා කියලා. අද දවසෙත් කෘෂි නිවුස් එක්ක එකතු වුණාට ඔබට ගොඩක්ම ස්තුතියි.